ವೆಲ್ಕಮ್ ಟು ಮೈ ಚಾನಲ್ ಮೇಲೆ ದಾಸಿಸೇಕ ಅವರುದ್ದೇತ್ ಕೊರಿಯಾನು ಕಥಾ ರಸಕ್ನ ಅಪಿಟ ದಕಬಲಾಗಾನ ಪುಲುವಾನ್ ಇತೀನೇ ಕೊರಿಯಾನು ಕಥಾವಲಿನ್ ಕಥಾ ಪಹಗ್ಗನ ಮಮಾದ ಒಯಾಲಟ ವಿಸ್ತರ ಕರಾನೋನ ಕೇಲ ಹಿತು ಇತೀನ್ ಮೇ ಲಸ್ಸನಮ ಲಸ್ಸನ ಇಕಿನೆಗಟ ವೆನಸ್ ಅಲುತ್ಮ ಅಲುತ್ ಕೊರಿಯಾನು ಕಥಾ ಪಹ ಮೊನವಗೀದ ಕೇಲ ಅಪಿ ದ್ಯಾಂ ಬಲಮು මුල්ම කතාව තමයි ඉස්නෝ ඩ්‍රොප් මෙම කතාව JTBC රූපවාහිනී නාලිකාව මගින් විකාශය වීමට නියමිතයි ඉම්සෝහු විශ්වවිද්‍යාලයක කීර්තිමත් සිසුවෙකි එක් දිනක ඔහුට හදිසියෙම සිදු වූ අනතුරකින් කාන්තා නේවාසිකා ගාරයේ තුයට වැටි මුළු ඇඟම ලෙයින් තෙත් වෙනවා හුව ඉයුන්යන් චෝ විසින් හැක බලා ගන්නා කතාව තමයි මෙහි තේමාව බවට පත් වී ඇත්තේ කොරියන් කතාවලට ආස ඔයාලටත් ඔන්න මේ කතාව අනිවාර්යයෙන්ම බලන්න පුළුවන්. මෙම කතාවේ ප්‍රධාන නිළිය බ්ලැක් පිං සමාජිකාවක් වන කිම් ජී සූ විසින් නිරූපණය කරනවා. ප්‍රධාන නළු චරිතය ජුන් හේ ඉන් දකුණු කොරියානු රංගන ශිල්පියා විසින් නිරූපණය කරනවා. තවත් ප්‍රධාන චරිතයකට කිම් හයි යෝන් එවගේම ජැන්සෙන් ජෝ විසින් රංගනය දායක වෙනවා. දෙවන කතාව තමයි හෙලෝ ඉට්ස් මී. මෙම කතාව KBS රූපවාහිනී නාලිකාවෙන් විකාශය වීමට නියමිතයි. 37 හැවිරිදී චෝයි බෑන් හානි කියන කාන්තාව වටා මෙම කතාව කෙටි ඇත. මෙහි ප්‍රධාන නිළිය චෝයි ගැන්හී වන අතර ප්‍රධාන නළුවා කීමියන් කුවැන් ලෙස රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ කතාවත් ලස්සන වගේම වෙනස් කතාවක්. ඉතින් මේ හෙලෝ ඉට්ස් මී කියන කතාවත් ඔයාලට බලන්න පුළුවන්. තුන්වන කතාව තමයි චෙරි මවුන්ටන්. මෙම කතාව TVN රූපවාහිනී නාලිකාවේ විකාශය වීමට නියමිතයි. මෙම කතාවට දකුණු කොරියාවේ පිහිටි චිරි ජාතික වනෝද්‍යානය ඔවුන් යොදාගෙන තිබෙනවා. මේ කතාවේ ප්‍රධාන නිළිය ඔයාලා හොඳින්ම දන්න ජුන්ජි හියුන්. ඇය මෙම චිරි ජාතික වනෝද්‍යානයේ උද්‍යාන පාලක ලෙස වැඩ කටයුතු කරනවා. ඊට අමතරව හමුදා කපිතානුවරකුගේ චරිතය චූහායි හූන් කියන කොරියානු රංගන ශිල්පියා විසින් නිරූපණය කරනවා. ඒ වගේම ඔහෝ ජංසේ සහ සංඩොංජි ප්‍රධාන චරිතවලට රංගනයේ දායක වුණා. ඉතින් මේ ජෙරි මවුන්ටන් කියන අලුත් කොරියානු කතාව හැමෝටම නැවුම් අත්දැකීමක් වේවි. හතරවන කතාව තමයි හිලෝ ස්කූල්. JTBC රූපවාහිනී නාලිකාව මගින් මෙම කතාවත් විකාශය වීමට නියමිතයි. මෙම කතාව නීතිමන්ත පදනම් වී ශිෂ්‍යයන් සහ මහාචාර්යවරු නීතිය ඔස්සේ සැකකරුවන් අල්ලාගෙන ඔවුන්ට දඩුවම් දීම මෙම කතාවෙහි තේමාව වී තිබෙනවා. මේ කතාවෙහි ප්‍රධාන චරිතවලට කිම් මියුන් මින් ඒ වගේම රියෝ හයියන් ඔයාලා හොඳින්ම දන්න කිම් බම් සහ ලී ජුන් ඉයුන් සම්බන්ධ වී තිබෙනවා. ලස්සන කතාව තමයි වින්සෙන් සෝ. මෙම කතාව TVN රූපවාහිනී නාලිකාව මගින් විකාශය වීමට නියමිතයි. මෙම කතාව කොරියාවේ විවිධ කාලයන්හි ඇතිවන මාෆියාවන්ට විරුද්ධව සටන් කරන සංවිධානයක් වටා ගෙති ඇත. මෙම වින්සෙන්සෝ කතාමාලාවෙහි ප්‍රධාන නිළිය ජිනියෝ බින්වන අතර ඔයාලා හොඳින්ම දන්න හිමන්තරාහි බිග් බොස් සොං ජොන් කි මෙහි ප්‍රධාන නළු චරිතයට එකතු වෙලා තියෙනවා. ඊට අමතරව තවත් ප්‍රධාන චරිතයකට තේයේ වෝන් විසින් රංගනයෙන් දායක වෙනවා. ඉතින් මේ ලස්සනම ලස්සන ඒ වගේම එකිනෙකට වෙනස් කොරියානු කතා පහ ඔයාලට මේ අවුරුද්දේ බලන්න හැකියාව තියෙනවා. ආයෙත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ගොඩක් ස්තුතියි.